්‍රයිවි සජ YouTube චනලට අදතම යාලුක්කම අයිබුවන් කියල පිළිගන්නවා. ඉති මට කලින් අප වීඩියෝස් ගණනාවකින් ගෝගලට ගැන තියෙනවා මිකල් එකක් ගන්න කොමද එල් පමිට එකක් ගන්න කොමද වගේම ්‍රයිවිලේශන ගන්න කොමද මේ වගේ ඩ්‍රයිවින් සම්බඳ වීඩියෝස් ගොඩක් එක් අපි ඔගලුගේ එකතු වෙලා තියෙනවා. ඉතින් මේකෙදී විශේෂත්වයක් ගත්තා එල් පර්මිට් එක ගැන. ඉතින් එල් පර්මිට් එක ගැන දැවෙන ප්‍රශ්න කිහිපයක් තිබ්බා. ප්‍රධාන වශයෙන් ප්‍රශ්න දෙකයි. එක එක විදිහට තමයි මේ ප්‍රශ්න ගැන ගොඩක් කට්ටිය ඇහුවේ. ඉතින් පළවෙනි ප්‍රශ්නේ තමයි එල් පර්මිට් එකෙන් රෑ 6න් පස්සේ ඔයාට වාහනයක් ඩ්‍රයිව් කරන්න බැයිද? ඒ කියන්නේ නීති වලට අනුව, ඒ කියන්නේ ෆ්‍රන්ට් පැසෙන්ජර් සීට් එකේ ඩ්‍රයිවි ලයිසන් තියෙන එක්කෙනෙක්වත් තියාගෙන ඔයාට කා එකක් ඩ්‍රයිව් කරන්න බැයිද රෑ 6න් පස්සේ? එහෙම නැත්නම් බයික් එකක් ඔයාට තනියෙන් රෑ 6න් පස්සේ පදගෙන යන්න බැයිද? මේක කිසිසේත්ම බය වෙන්න කාරණාවක් නෙමෙයි. ඔයාට කිසි ප්‍රශ්නයක් නැතුව පදගෙන යන්න පුළුවන් එල් පර්මිට් එකෙන් රෑ 6න් පස්සේ. ඒකට කිසිම හේතුවක් නැහැ. මොකද ඔයාට කියන්න පුළුවන් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මම දවල්ට විතරක් නෙමෙයි වාහනය පදවන්න ලයිසන් ගන්න, මම රෑටත් පදින්න ඕනේ. ඉතින් මම මේ විදිහට පුරුදු වෙන්න අනිවාර්යයෙන්ම මට අවශ්‍යයි කියලා ඔයාට කවුරු හරි පොලිස් නිලධාරියෙක් ඇහුවොත් ඔයාට කියන්න පුළුවන් කම තියෙන්න ඕන. ඉතින් ඒක කිසිම නීතියක ඒ වගේ දෙයක් නැහැ. ඊළඟ දැවෙන ප්‍රශ්නේ තමයි ගොඩක් කට්ටිය අහනවා දිස්ත්‍රික් එම්පීට, ඒ කියන්නේ දැන් ඔයා කොළඹ ඉන්න කෙනෙක් නම් ඔයා සාමාන්‍යයෙන් ගාල්ල වගේ දිස්ත්‍රික් එකක ඔයාට වාහනයක් පදවගෙන යන්න බැරිද කියලා ගොඩක් කට්ටිය අහනවා. එහෙම ප්‍රශ්නකුත් නැහැ. ඔයාට ඕනම දිස්ත්‍රික්ක 25න් ඕනම දිස්ත්‍රික් එකක වාහනය පදවගෙන යන්න පුළුවන්. මීට කලින් ඔයාට දිස්ත්‍රික් එක ඇතුලේ විතරයි පදවගෙන යන්න පුළුවන්කම තිබ්බේ. හැබැයි දැන් තියෙන නීති රීති වලට අනුව ඔයාට පුළුවන් ඕනම දිස්ත්‍රික් එකක වාහනය පදවගෙන යන්න එල් පර්මිට් එකෙන්. ඉතින් මතක ඇතුව ඔයා පදවද්දී નિયમિત නීති රීති වලට අනුව වාහනය පදවගෙන යන්න. මොකද ඒ දේවල් කඩ කළා ඔයා වාහනේ එල් පර්මිට් එකෙන් පදවගෙන යනවා කියන්නේ, අන්න එතකොට නම් ඔයාට පොඩි පොඩි ප්‍රශ්න වලට මුහුණ පාන්න සිද්ධ වෙයි. ඉතින් අද වීඩියෝ එක ගෙනාවේ විශේෂයෙන්ම මෙන්න මේ දැවෙන ප්‍රශ්න. අපිට කමෙන්ට් සෙක්ෂන් එකේ නිරන්තරයෙන් බලා ගන්න හම්බ වුණා එල් පර්මිට් එක අරගන්න හැටි වීඩියෝ එකේදී. ඉතින් මම හිතනවා දැන් මේ ප්‍රශ්න වලට උත්තර ඔයගලට අනිවාර්යයෙන්ම හම්බ වෙන්න ඇති. ඉතින් අනිවාර්යයෙන්ම ඩ්‍රයිවිත් සජී සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පල්ලෙ හැදෙන රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක තියෙන අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ ඉන්ට්‍රෙස්ටින් ඩ්‍රයිවිං සම්බන්ධ වීඩියෝස් ගොඩක් අපි ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ සෝෂල් මීඩියා වලින් ලයික් කරන්න, ෆලෝ කරන්න අමතක කරන්න එපා. අදට අපි ගිහිල්ලා එන්න, ආයෙත් සෙට් වෙමු.